අයිබෝවන් සුබ දවසක් 2020 සැප්තැම්බර් මාසේ පළමු වෙනිදා සිකුරුමාරුවක් සිදු වෙනවා ඔබට සුවිශේෂ වූ සිකුරුමාරුවක් විදියට මෙම සිකුරුමාරුව හඳුන්වන්න පුළුවන් සැප්තැම්බර් මාසේ පළමු වෙනිදා උදෑසන 2:03ට සිකුරු ග්‍රහය කටක රාශියට පිවිසෙනවා කටක රාශියට පිවිසලා දවස් ගණනාවක් දවස් 27ක කාල සීමාවක් එම රාශිය තුල රැඳී සිටිනවා මෙම ග්‍රහ ගමන වෙන්නේ වර්ෂයකට වතාවක් විදියට අපට සලකන්න පුළුවන් ඉතින් සිකුරු ග්‍රහය සාමාන්‍යයෙන් සෑම දෙයකටම සුබදායක ග්‍රහයක් විදියට සලකන්න පුළුවන් ඉතින් ඒක හින්දා මෙම ග්‍රහ මාරුව තුල තිබෙන ඔබට සුබ තියෙන්න පුළුවන් අසුබ තියෙන්න පුළුවන් ලග්න 12ටම අදාළ බොහෝ දුරට සුබ සහ අසුබ දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා සෑම වෙලාවක බලන්න ඔබට යම් අසුබ දෙයක් තිබෙනව නම් ඒ අසුබ දේ සඳහාවත් පිළිවෙත් සිදු කරමින් ජීවිතය සාර්ථක කරගන්න මම බලාපොරොත්තු වෙන එකම දේ තමයි ඒක. අපි ලග්න 12ට අදාළ වීඩියෝ එක සඳහා යොමු වෙමු. අපේ මේ සූදානම සිකුරු ග්‍රහයාගේ කටක රාශිගත වීම මේෂ ලග්න හිමි ඔබට කොහොමද බලපාන්නේ කියන එක කතා කරන්න. මේ අවස්ථාව වන විට ඔබගේ ග්‍රහ ගෝචරය ගැන අපි කතා කළ යුතුයි. ඔබට කේන්ද්‍ර සටහන අතර ගත්ත නම් ඔබට බොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඔබේ ලග්න ස්ථානයේ කුජ ග්‍රහයාද දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ රාහු ග්‍රහයාද හතරවැන්නේ සිකුරු ග්‍රහයාද විශේෂයෙන්ම ඔබගේ හතරවැන්නට තමයි මේ සිකුරු ග්‍රහය සම්ප්‍රාප්ත වෙන්නේ. පස්වැන්නේ රවි ග්‍රහයාද හයවැන්නේ බුධ ග්‍රහයාද හත්වැන්නේ ග්‍රහයින් නැහැ අටවැන්නේ ග්‍රහයින් නැහැ නවවැන්නේ ගුරු කේතුද දහවැන්නේ සෙනසුරු ග්‍රහයාද 11වැන්නේ සඳු ග්‍රහයාද 12වැන්නේ ග්‍රහයින් නැහැ ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි ඔබගේ ග්‍රහ ගෝචරය ගැන මෙම සිකුරු කටක රාශිගත වීම තුල අපට බලා ගන්න පුළුවන් ඉතින් ඔබගේ ග්‍රහ ගෝචරය ගැන කතා කරා වගේම ඔබ බලාපොරොත්තු වෙන්නේ ඔබගේ පලාපල විස්තරය ගැන ඉතින් ඇත්තටම මේෂ ලග්න හිමි ඔබට සිකුරු ග්‍රහයා කටක රාශිගත වීම අතිශය සුබදායක පැති කිහිපයක් තියෙනවා. ඒ වගේම අසුබදායක පැති කිහිපයකුත් තියෙනවා. විශේෂයෙන්ම මෙම ග්‍රහ රටාව දකිද්දී මට නම් පේනෙන්නේ ඔබ බොහෝම ආවේගශීලී ගති ලක්ෂණ පෙන්눔 කරන කාල සීමාව. ඒ වගේම තමයි දුර දිග නොසිතා ගනු ලබන තීන්දුව తీරන එතරම්ම හිතකර යහපත් තත්වයක් නොවේ විශේෂයෙන්ම ඔබ බොහොම ඉවසීමෙන් වැඩ කටයුතු කරන්නේ කියන එක තමයි මම මේ කියන්නේ. පවුලේ සමගියට යම් යම් බාහිර බලපෑම් පවා ඇති වෙන්න පුළුවන්. අහිතකර තත්වයන් ඇති කරන්න පුළුවන්. ඔබ පුළුවන්කමක් තිබෙනව නම් මේ තත්වයන් निराකරණය කරගන්න සිකුරාදා දිනවල නිර්මාංශ වී ඔබට පුළුවන් නම් වැඩ කටයුතු කරන්න අතිශය සුබදායකයි. ඒ වගේම තමයි ඔබට කරඳ වෘක්ෂයකට වතුර ස්වල්පයක් දමන්න පුළුවන් නම් සිකුරාදා දවසක තවත් සුබයි. අපේ මේ සූදානම සිකුරු ග්‍රහයා ලග්නාධිපති වූ වෘෂභ ලග්නය ගැන කතා කරන්න. ඔබගේ ලග්නාධිපති තමයි සිකුරු ග්‍රහයා. විශේෂයෙන්ම ඔබගේ දෙවැන්නේ නැත්තම් ධනස්ථානයේ ඉඳලා තුන්වැන්නට තමයි සම්ප්‍රාප්ත වෙන්නේ. ඉතින් ඒ සම්ප්‍රාප්ත වෙනකොට අපි බලමු ඔබගේ කේන්ද්‍ර සටහනේ ග්‍රහ ගෝචරයත් එක්ක කොහොමද කියන එක. මේ දින තුල මේ ග්‍රහ ගමනේ සිදු වෙන කාල සීමාව තුල ලග්න ස්ථානේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ රාහු ග්‍රහය ඉන්නෝ, තුන්වැන්නේ සිකුරු ග්‍රහය ඉන්නෝ, හතරවැන්නේ රවි ඉන්නවා, පස්වැන්නේ බුධ ඉන්නවා, හයවැන්නේ නැහැ, හත්වැන්නේ නැහැ, අටවැන්නේ ගුරු කේතු, නවවැන්නේ සෙනසුරු, දහවැන්නේ සඳු ග්‍රහය, 11වැන්නේ නැහැ. දොළොස්වැන්නේ කුජ ග්‍රහය සිටීමින් තමයි මෙම ග්‍රහ ගමන සිදු වෙන්නේ. ඉතින් ඇත්තටම මෙම ග්‍රහ ගමන ගැන කතා කරනකොට ඔබට තුන්වැන්න කියන්නේ ඔබගේ වික්‍රම ස්ථානේ නැත්නම් සහෝදර ස්ථානේ. ඔන්න ඔබගේ ලග්නාධිපති සහෝදර ස්ථානයට බල රහිතව තමයි ගමන් කරන්නේ. නමුත් සහෝදරයන්ට නම් සුබයි. නමුත් ඔබට තරමක් අසුබයි. බොහෝ විට ඔබට පෞෂ්‍ය කෙරෙහි අහිතකර තත්වයන් ගෙන දෙන්න පුළුවන් ඉඩ කඩ වැඩි. ඔබට ඇතිවන ගැටලුවල සංකීර්ණත්වය ඔබට අවබෝධ වෙන්න තරමක් කාලයක් ගත වේවි. ඒ නිසාම ඔබ බොහොම බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් වගේම සෙම් රෝග ඇතිවීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. අවේලාවේ ස්නානය කිරීම එතරම්ම යහපත් නොවෙනව වගේම තිබෙන්නා වූ අවහිරතා මගහරව ගන්න ඔබට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම මෙහෙණින් වහන්සේ නමකට සිකුරාදා දවසක
බෙහෙත් ද්‍රව්‍ය සල්පයක් පූජා කරන්න. එතකොට ඔබට මෙම ග්‍රහ මාරුව තුල යම් අසුබ තත්වයක් තිබෙනව නම් එය සුබ තත්වයක් බවට පත් කරගන්න පුළුවන් කුසල කර්මයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම තුන්වැන්නට පැමිණීමත් එක්ක ඉදිරි කාල සීමාවක තුල හතරවැන්නට නැමත ග්‍රහ මාරුවක් සිදු වෙනවා. සිකුරු ග්‍රහය මම ඊගෙන දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එකත් නරඹන්න ඔබට එතකොට මෙම ග්‍රහ මාරුව තුල යම් අසුබ තත්වයක් තිබුණා නම් ඒ ග්‍රහ මාරුව තුල තිබෙන තත්වයත් ඔබට අඳුර ගන්න පුළුවන් අපේ මේ සූදානම සිකුරු ග්‍රහය කටක රාශිගත වීම මිතුන ලග්න හිමි ඔබට කොහොමද කියන එක සාකච්ඡා කරන්න විශේෂයෙන්ම ඔබගේ කේන්ද්‍ර සටහන ඔබට අතට ගත්තොත් තේරේවි මම මේ කියන ගෝචර ගමන අනුව ඔබට බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වේවි ලග්න ස්ථානයේ රාහු ග්‍රහයත් දෙවැන්නේ සිකුරු ග්‍රහයත් තුන්වැන්නේ රවි ග්‍රහයත් හතරවැන්නේ බුධත් පස්වැන්නේ ග්‍රහයින් නැහැ හයවැන්නේ ග්‍රහයින් නැහැ හත්වැන්නේ ගුරු කේතු අටවැන්නේ සෙනසුරු ග්‍රහයත් නවවැන්නේ සඳුත් දහවැන්නේ ග්‍රහයින් නැහැ එකොළොස්වැන්නේ කුජ ග්‍රහයත් දොළොස්වැන්නේ ග්‍රහයින් නැතුව තමයි මෙම ග්‍රහ මාරුව සිදු වෙන්නේ ඉතින් එක පැත්තකින් බොහොම සුබදායක ග්‍රහ මාරුවක් විදියට හඳුන්වන්න පුළුවන් සුබඵල ගෙන දෙන ග්‍රහයෙක් දෙවැන්නට පැමිණීම. ඉතින් අපි දෙවැන්නට පැමිණීමත් එක්ක කතා කරනකොට ඔබගේ ධනස්ථානය විශේෂයෙන්ම මිතුන ලග්න හිමියන්ගේ යෝගකාරක ග්‍රහය වීමත් අතිශය සුබදායකයි. ඉතින් ඒ කියන යෝගකාරක ග්‍රහය ලග්නේ දෙවැන්නේ බල රහිතව පිහිටීම එතරම්ම සුබ නොවුනත් යම් ඔබට සුබ ප්‍රතිඵල ගෙන දෙන ඔබට ආර්ථිකමය වශයෙන්. ඒ වගේම තමයි ඔබට දුර බැහැර ගමන් බිමන් වලදී බාධක ගෙන දෙන්න පුළුවන් කාල සීමාවක් ඔන්න දුර ප්‍රදේශ වලට යන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් බොහොම සැලකිලිමත්ව කටයුතු කරන්න. ගනුදෙනු වලදී යම් යම් ගැටලු වලට මුහුණ දීමට ඔබට සිදු වෙනා වගේම ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබට මෙම ග්‍රහ මාරුව තුල යම් අපල තත්වයක් තිබෙනවා නම් ඔබට හැකියාවක් තියෙනවා නම් ජලජ ජීවීන්ට ආහාර ස්වල්පයක් ලබා දෙන්න ඔබට මේ වාසනාවන්ත ග්‍රහ මාරුවක් බවට පැහැදිලිවම පත් කරගන්න පුළුවන්. අපේ මේ සූදානම සඳු ග්‍රහය ලග්නාධිපති වූ කටක ලග්නය ගැන කතා කරන්න. ඉතින් කටක ලග්නය ගැන කතා කරනකොට ඔබේ ලග්න ස්ථානයේ තමයි මෙම ග්‍රහ මාරුව සිදු වෙන්නේ. විශේෂයෙන්ම අපි ග්‍රහ ගෝචරය ගැන කතා කරන්න ඕන. කතා කරනකොට ලග්න ස්ථානයේට සිකුරු ග්‍රහය පැමිණෙනවා. ඔබගේ ධන ස්ථානයේට දෙවැන්නට රවි ග්‍රහය පැමිණෙනවා. තුන්වැන්නට බුධ ග්‍රහය පැමිණෙනවා. ඒත් එක්කම හතරවැන්න පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ කේතු ගුරු ග්‍රහයින් සිටිනවා. ඒත් එක්කම හත්වැන්නේ සෙනසුරු ග්‍රහයය ඉන්නවා. අටවැන්නේ සඳු ග්‍රහයය ඉන්නවා. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ කුජ ග්‍රහයය ඉන්නවා. විශේෂයෙන්ම කුජ ග්‍රහය මේ අවස්ථාවේ බලවත් වෙලා මේෂ රාශිය තුල සිටින්නේ. එකොළොස්වැන්නේ ග්‍රහයින් නැහැ. දොළොස්වැන්නේ විදේශයන් දුර ප්‍රදේශ ගැන කියන ස්ථානයේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. ඉතින් ඔබට එක පැත්තකින් ඔබට සුබඵල ගෙන දෙනකොට තවත් පැත්තකින් ඔබට අසුබඵල ගෙන දෙන්න පුළුවන්. ඔබේ පලාපලය ගැන කතා කරනකොට මේ සිකුරුගේ සම්ප්‍රාප්තියත් එක්ක විශේෂයෙන්ම වෙනදාට වඩා ආදායම් මාර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව පේන්න තියෙනවා. ඒ වගේම තමයි රහස් ක්‍රමවලින් ධනය උපයන ක්‍රම වැඩි වේවි. නීති කරදර ආදී ඇතිවීමට ඉඩකඩ තිබෙනවා වගේම කාන්තා පාර්ශවයේ අහිතකර තත්වයන් ගෙන දෙන්නට ඉඩකඩ තිබෙනවා. ඒ පිළිබඳව ඔබ බොහොම සැලකිලිමත්ව කටයුතු කරන්න. කටක ලග්නයෙන් උපන් ඔබට විශේෂයෙන්ම පැන නැගෙන යම් යම් අවහිරතා මගහරවා ගන්න පුළුවන් මම මේ කියන දේත් එක්ක ඔබට යම් ජලය සම්බන්ධ කරුණු කාරණාවලදී බොහොම සැලකිලිමත් වෙන්න විශේෂයෙන්ම ඔබ විදේශයක ඉන්නව නම් නානව නම් එහෙම කියනව නම් බාත්รูම් එකේ පවා ලිස්සා වැටෙන්න අන්න ඒ වගේ දේවල් පවා වෙන්න පුළුවන් ඒ වගේම තමයි ඔබ සුරතල් සතුන් නැති කරනව නම් ඔවුන් සපා කෑම් වගේ දේවල් වෙන්න පුළුවන් ඒ වගේම තමයි ඔබට කාන්තාවන්ගෙන් යම් යම් අවහිරතා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරොත් වඩාත්ම සුබයි. ඒ වගේම ඔබට යම් යම් අපල තත්වයක් තිබෙනව නම් ඒ සඳහා ඔබට පුළුවන් කමක් තිබෙනව නම් ළඟම තිබෙන විහාරස්ථානයකට බුද්ධ පූජාව වහන ලේන්සුවක්
පූජ කරන්න වඩාත්ම සුබදායක වගේම ඔබට යම් තිබෙන අපල තත්වයන් දුරු කරගන්න පුළුවන් ඉඩකඩ පවතිනවා අපේ මේ සූදානම රවි ග්‍රහය ලග්නාධිපති වූ සිංහ ලග්නය ගැන කතා කරන්න සාමාන්‍ය සිංහ ලග්නයෙන් සිංහයින් වගේ පුද්ගලයන් විදියට හඳුන්වන්න පුළුවන් මොකද හේතුව ඔබ මෙම ග්‍රහ මාරුව සිදුවෙන අවස්ථාවේ සිකුරු ග්‍රහය ඔබගේ දොළොස්වැන්නට පැමිණෙනකොට බොහොම බලවත් ආකාරයෙන් ඔබගේ ලග්නාධිපති ලග්නස්ථානයේ රැඳී සිටීමින් තමයි මෙම ග්‍රහ මාරුව සිදුවෙන්නේ ඔන්න සුබඵල ගෙන දෙන ග්‍රහයන් දෙදෙනෙක් ඔබගේ ලග්නස්ථානයේ දෙවැන්නේ වගේම ලග්නස්ථානයේ දොළොස්වැන්නේ ඉන්නවා ඉතින් ග්‍රහ ගෝචරය ගැන අපි කතා කළ යුතුයි ග්‍රහ ගෝචරයේදී ලග්නස්ථානයේ රවි දෙවැන්නේ බුධ ග්‍රහය තුන්වැන්නේ ග්‍රහයින් නැහැ හතරවැන්නේ ග්‍රහයින් නැහැ පස්වැන්නේ ගුරු කේතු හයවැන්නේ සෙනසුරු හත්වැන්නේ සඳු අටවැන්නේ ග්‍රහයින් නැහැ නවවැන්නේ කුජ දහවැන්නේ ග්‍රහයින් නැහැ 11වැන්නේ රාහු සහ සිකුරු ග්‍රහය 12වැන්නට තමයි සම්ප්‍රාප්ත වෙන්නේ විශේෂයෙන්ම ඔබට මෙම කාල සීමාව තුළ මූල්‍ය කටයුතු වලදී වඩාත් ප්‍රවේසම්ව කටයුතු කරන්න ඒ වගේම තමයි ණය මුදලක් ගැනීමේදී මෙන්ම දීමේදී ඒ පිළිබඳව කිහිප වරක් සිටීම වඩාත්ම සුබයි ඒ වගේම ඔබට මූල්‍ය පාඩු සිදු වෙන්න පුළුවන් ඉඩ කඩ වැඩි ඔබ වෙනත් අයත් එක්ක ගනුදෙනු කරනව නම් ප්‍රවේශමින් ගනුදෙනු කරන්න ඒ වගේම තමයි වෙනදාට වඩා ඔබගේ කටයුතු තරමක් කාර්යබහුල වේවි මානසික නිදහස ඔබට තරමක් අඩු වෙන්න පුළුවන් ඔබෙන් දුරස් වෙන්න පුළුවන් මේ පිළිබඳව ඔබ බොහොම අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න ඔබට සඳු ග්‍රහය හත්වැන්නේ ඉන්නා වගේම සිකුරු දොළොස්වැන්නේ ඉන්න ඕනේ සිකුරු දොළොස්වැන්නේ ඉන්නකොට එක දෙයක් තමයි මේ කාල සීමාව තුළ විදේශගත ඔබ ඔබගේ ස්වාමියා සම්බන්ධව යම් යම් ප්‍රශ්න පැන නගින්න පුළුවන් ඉඩකඩ තිබෙනවා ඔබ ඒ ගැන සැලකිලිමත්ව බොහොම ඉවසීමෙන් බුද්ධියෙන් යුතුව කටයුතු කළත් වඩාත්ම සුබයි ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් කරඳ වෘක්ෂයකට වතුර ස්වල්පයක් දමන්න ඔබට සිකුරාදා දවස තුල නිර්මාංශව සිටින්න පුළුවන් නම් ඔන්න බොහොම යහපත් කාලයක් බවට මෙම ග්‍රහ මාරුවත් සමග යම් අයහපතක් තිබෙනවා නම් පත් කරගන්න පුළුවන්. අපේ මේ සූදානම බුධ ග්‍රහය ලග්නාධිපති වූ කන්‍යා ලග්නය ගැන කතා කරන්න. ඔබට සුවිශේෂ වූ ග්‍රහ මාරුවක් විදියට මෙම සිකුරු ග්‍රහය 11 වැන්නට පැමිණීම හඳුන්වන්න පුළුවන්. ඒ මොකද ඔබගේ ලග්නයේ ගෝචර ගමන ගැන අපි කතා කරොත්ම ඔබගේ කේන්ද්‍ර සටහන අතර ගත්තොත් ඔබට බොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වේවි. ඔබගේ ලග්නස්ථානයේ බුධ ග්‍රහය බලවත් වෙලා රැඳී සිටිනවා. ඒ වගේම තමයි දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ ගුරු කේතු ග්‍රහයාද. පස්වැන්නේ සෙනසුරු ග්‍රහයාද. හයවැන්නේ සඳු ග්‍රහයාද. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ කුජ ග්‍රහයාද. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ රාහු ග්‍රහයාද. 11වැන්නේ සිකුරු ග්‍රහයාද. 12වැන්නේ රවි ග්‍රහයාද රැඳී සිටීමින් තමයි මෙම ග්‍රහ මාරුව සිදු වෙන්නේ. ඉතින් ඔබට සුවිශේෂ වූ ග්‍රහ මාරුවක් විදියට සලකන්න පුළුවන් විශේෂයෙන්ම ඔබගේ 11වැන්න වූ අයස්ථානයට සිකුරු ග්‍රහය පැමිණීම ගේදොර ඉඩකඩම් යාන වාහන කෙරෙහි යම් බාධක තත්ත්වයන් නැතිවීමට ඉඩකඩ තිබෙනවා ලිපි ලේඛන ආශ්‍රයේදී වැඩිපුර කල්පනාකාරීව කටයුතු කරන්න ඕන ලේකම් දූර නැත්නම් ලිපි ලේඛන ආශ්‍රිත යම් රැකියාවක් කරන ඔබට යම් ගැටලු පැන නගින්න පුළුවන් ඉඩකඩ මෙම කාල සීමාව තුළ වැඩි වෙන්න පුළුවන් ඒ වගේම තමයි යම් යම් ආවේගශීලී තත්ත්වයන් නැත්නම් මානසික පීඩා තත්ත්වයන් බහුල වෙන බවක් පෙනෙන්නට තිබෙනවා සෞඛ්‍ය පීඩාවන්ට ලක්වීමට ඉඩකඩ තිබෙනවා වගේම ඔබට ධන හිස් ආශ්‍රිත යම් යම් ආබාධතා පැමිණීමට ඉඩකඩ තිබෙන නිසා ඔබ ඒ ගැන සැලකිලිමත්ව බොහොම ප්‍රවේශමින් ඉවසීමෙන් කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට තිබෙන සුළුසුළු අපල තත්වයන් සඳහා ඔබට පුළුවන්කමක් තිබෙනව නම් සිකුරාදා දවසක මෙහෙණින් වහන්සේ නමකට නිදන කොට්ටයක් පූජා කරන්න ඔබට බොහොම වාසනාවන්ත කාල සීමාවක් බවට මෙම කාල සීමාව පත් කරගන්න පුළුවන්. අපේ මේ සූදානම සිකුරු ග්‍රහය ලග්නාධිපති වූ තුලා ලග්නය ගැන කතා කරන්න. තුලා ලග්නය ගැන කතා කරනකොට ඔබගේ ලග්නාධිපතිගේ ගමනක් තමයි මේ අවස්ථාවේ සිදු වෙන්නේ දහවැන්නට ඔබගේ රැකියා ස්ථානයේ. ඉතින් ඔබගේ ග්‍රහ ගෝචරය ගැන කතා කරොත් ලග්නස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ නැහැ. තුන්වැන්නේ ගුරු කේතු. හතරවැන්නේ සෙනසුරු.
පස්වැන්නේ සඳු, හයවැන්නේ ග්‍රහය ඉන්නේ නැහැ. හත්වැන්නේ කුජ ග්‍රහය රැඳී සිටිනවා බලවත් වෙලා. අටවැන්නේ නැහැ. නවවැන්නේ රාහු ග්‍රහයාද, දහවැන්නේ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. ඒ වගේම සිකුරු ග්‍රහය නවවැන්නේ ඉඳලා දහවැන්නට එන්නේ. 11 වැන්නේ රවි, 12 වැන්නේ බුධ ග්‍රහය. විශේෂයෙන්ම ඔබට සුවිශේෂ වූ ග්‍රහමාරුවක් විදිහට හඳුන්වන්න පුළුවන් ඔබගේ හතරවැන්න බලවත්, හත්වැන්න බලවත්, ඒ ඔවුන් හත්වැන්න බලවත්ව සිටින අවස්ථාවක ඔබගේ ලග්නාධිපති සිකුරු රැකියා ස්ථානයේ දහවැන්නට එනවා. ඉතින් ඒකත් එක පැහැදිලිවම පේන තියෙන දෙයක් තමයි මෙම කාල සීමාව තුළ වෙළඳ ව්‍යාපාර කෙරෙහි යම් යම් අහිතකරතා ඇතිවීමට ඉඩකඩ තිබෙනවා. ඔබ කළමනාකරණ ශේෂයේ රැකියාවක් කරනවා නම් ඔන්න ප්‍රවේශමින් වැඩ කටයුතු කරන්න. මහන්සි වූ තරමට ඔබට ප්‍රතිඵල නෙලා ගන්න නොහැකි වේවි. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ විශේෂයෙන්ම කාන්තාවන් සමග වැඩ කටයුතු කිරීමේදී යම් යම් ගැටලු නිර්මාණය වීමේ ඉඩකඩ පවතිනවා. විදේශගත ඔබ සංචාරක කර්මාන්තයේ ආශ්‍රිත රැකියාවන් කරනවා නම් ඔන්න බොහොම ප්‍රවේශමින් වැඩ කටයුතු කරන්න ඔබට පාඩු සිදු වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි ඔබට පිරිමි සහෝදරයන් සමග කටයුතු කිරීමේදී ප්‍රශ්න පැන නගීවි ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. නමුත් ඔබගේ විවාහය සම්බන්ධ, ආදරය සම්බන්ධ, ප්‍රේමයේ සම්බන්ධ කරුණු කාරණාවලට කිසිම ආකාරයක ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් දස දිසා පිරිත සෑමදාම ශ්‍රවණය කරන්න ඔබට බොහොම සුබදායක ග්‍රහමාරුවක් බවට, වාසනාවන්ත ග්‍රහමාරුවක් බවට පත් කරගන්න පුළුවන් ඉඩකඩ මෙම ග්‍රහමාරුව තුළ පවතිනවා. අපේ මේ සූදානම මෙම සිකුරු මාරුව ඔබට වෘච්චික ලග්න හිමි ඔබට කොහොම බලපානවද කියන එක කතා කරන්න. විශේෂයෙන්ම වෘච්චික ලග්න හිමි ඔබේ ලග්නාධිපති බලවත්ව හයවැන්නේ සිටින කාල සීමාවක් ලෙස මෙම කාල සීමාව පේන්න තියෙනවා. ඉතින් ඔබගේ කේන්ද්‍ර සටහන අතට අරගෙන මම මේ කියන ආකාරයට ඔබට තියෙනවද කියලා බලන්න පැහැදිලිවම සරලව තේරුම් ගන්න පුළුවන් වේ ග්‍රහ ගමන ගැන. ලග්නස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ ගුරු කේතු, තුන්වැන්නේ සෙනසුරු ග්‍රහයාද, හතරවැන්නේ සඳු ග්‍රහයාද, පස්වැන්නේ ග්‍රහයින් නැහැ, හයවැන්නේ කුජ ග්‍රහයාද, හත්වැන්නේ ග්‍රහයින් නැහැ, අටවැන්නේ රාහු ග්‍රහයාද, නවවැන්නේ නැත්තම් පුණ්‍යස්ථානයට තමයි ඔබගේ සිකුරු ග්‍රහය පැමිණෙන්නේ. ඒ වගේම දහවැන්නේ රවි ග්‍රහයාද, 11 වැන්නේ බුධ ග්‍රහයාද, 12 වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි වෘශ්චික ලග්න හිමි ඔබට ග්‍රහ ගෝචරය ගැන අපට කතා කරන්න පුළුවන්. ඉතින් ඔබගේ ලග්නාධිපති බලවත්ව සිටින කාල සීමාවක්, ඒ වගේම තමයි තුන්වැන්න සෙනසුරු ග්‍රහය බලවත්ව සිටින කාල සීමාවක්, ඒ වගේම ඔබට සිකුරු ග්‍රහයා නවවැන්නට පැමිණෙන්නේ, ඒ වගේම බුධ ග්‍රහයා සියලුම ලැබීම් පිළිබඳ කියන ස්ථානයේ බලවත්ව සිටින කාල සීමාවක්, වගේම රවි ග්‍රහයා බලවත්ව සිටින කාල සීමාවක් විදියට මේ කාල සීමාව අපට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒකින්ද අපි මෙතෙන්දී බොහොම සුවිශේෂ වූ පිහිටීම් කිහිපයක් තිබෙනවා. අපට මෙම ග්‍රහගෝචර ගැන කතා කරනකොට විශේෂයෙන්ම ඔබ කල්පනාකාරී විය යුතු කරුණු කාරණා කීපයක් තිබෙනවා. ඔබට මෙම කාල සීමාව තුළ සෙනසුරුගේ මහදසාවක්, අතුරු දසාවක් ගත කරන අය නම් ඔන්න රියපදවන ඔබ නැත්තම් ඔබ යම් අවස්ථාවකදී කොතන හෝ කම්කරු වෘතියක නියැලෙන අයෙක් නම් ඔන්න ප්‍රවේශමින් වැඩ කටයුතු කරන්න ඕන කාල සීමාව. ඒ වගේම තමයි ඔබගේ සිකුරු නවවැන්නට පැමිණීම තුළ ලෝකෝත්තර ආශාවන්ට වැඩි නැඹුරුතාවයක් ගෙන දෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම වැටීම්, තැලීම්, සීරීම් වැනි අනතුරු විපත් ආදියට මුහුණ දීමට ඔබට ඉඩකඩ තිබෙන නිසා බුද්ධිමත්ව, කල්පනාකාරීව බොහොම ප්‍රවේශමින් කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ රාහු අටවැන්නේ ගමන් කිරීමත් එක්ක ඉදිරි කාල සීමාව තුළ රාහු මාරුවක් වෙනවා. නමුත් මෙම කාල සීමාව තුළ ඔබ බොහොම ඉවසිලිවන්ත වෙන්න. මොකද
යම් යම් ගිනි යනතුරු තත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන් ඉඩ කඩ වැඩි මොකද ඔබගේ ලග්නාධිපති කුජත් 6 වන්නට ඇවිල්ලා බලවත් වෙලා ඉන්නවා. ඉතින් ඒතරම්ම තවත් කුජ තව තවත් ශක්තිය දෙන ඔබට එවැනි කටයුතු සඳහා. ඉතින් ඒකින්ද ඔබ කරන කියන කටයුතු බොහෝම ප්‍රවේසම් වෙන සමහර විට ඔබ ගමන් ගන්නා වූ වාහනයක පවා එවැනි ගිනි ගැනීම් වගේ දේවල් වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔබට යම් හෝ අපලකාරී තත්වයක් තිබෙනව නම් ගිලන්ව හිඳින භික්ෂුවකට බෙහෙත් වර්ග ස්වල්පයක් දන් දෙන්න ඔබට මෙම ග්‍රහමාරුව තුල අපල තත්වයන් අඩු කරගෙන ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කියලා පේන තියෙනවා. අපේ මේ සූදානම ගුරු ග්‍රහයා ලග්නාධිපති වූ ධනු ලග්නය ගැන කතා කරන්න. විශේෂයෙන්ම ධනු ලග්නය ගැන කතා කරනකොට බොහොම සුවිශේෂ වූ පිහිටීම් ගණනාවක් එක්ක තමයි ඔබට මෙම ධනු ලග්නය ගැන කතා කරන්න වෙන්නේ මේ සිකුරු මාරුව. ඉතින් සිකුරු මාරුවත් එක්ක තියෙන ගෝචර ගමන ගැන කතා කරනකොට ලග්න ස්ථානයේ කේතු ගුරු ග්‍රහයින්ද දෙවැන්නේ සෙනසුරු ග්‍රහයා බලවත් වෙලා මකර රාශිය තුල රැඳී සිටිනවා. සඳු ග්‍රහයා තුන්වැන්නේ ඉන්නවා. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ අධ්‍යාපන ස්ථානයේ පූර්ව අධ්‍යාපන ස්ථානයේ නැත්තම් දරුවන් සම්බන්ධව කතා කරන ස්ථානයේ කුජ ග්‍රහය බලවත් වෙලා ඉන්නවා. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ රාහු ග්‍රහය ඉන්නවා. අටවැන්නේ කටක රාශියට පිවිසෙනවා සිකුරු ග්‍රහය. නවවැන්නේ සිංහ රාශිය තුල රවි බලවත් වෙලා ඉන්නවා. දහවැන්නේ කන්‍යා රාශිය තුල බුධ බලවත් වෙලා ඉන්නවා. 11 වැන්නේ ග්‍රහයින් නැහැ. 12 වැන්නේ ග්‍රහයින් නැහැ. ඔබට ගුරු හංස යෝගය සහ භද්‍රා යෝගය උදා වෙලා තියෙන අවස්ථාවක තමයි මෙම සිකුරු මාරුව අටවැන්නට පිවිසෙන්නේ. ඉතින් මේ සිකුරු මාරුව තුල ඔබට ඊ타මත්ම සුබදායක පිහිටීම් ගණනාවක්ම මෙම ග්‍රහ මාරුව තුල පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබට සතුට සැනසුම තරමක් ඈත් කරන ආකාරයක් මේ සිකුරු අටවැන්නට පැමිණීම පේන තියෙනවා. වගේම ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න උත්සාහ කරන ඔබ ගන්න තීන්දුව తీරන ඔබගේ වචනෙන් වැරදීම් වෙන්න පුළුවන්. ඔබ සමාජයේ ආශ්‍රය කරන තැන්වල වැරදීම් වෙන්න පුළුවන්. නමුත් ඒ සියලුම දේ හැබැයි රැකියා ස්ථානය තුළ ඔබට බොහොම සුබදායක තත්වයක් තියෙනවා. නමුත් හැම අවස්ථාවකදීම හැම වෙලාවකදීම ඔබ ඔබගේ වචනය ප්‍රවේශම් කරගන්න මොකද සිකුරු අටවැන්නේ ගමන් කරන කාල සීමාව ඔබට හැම වෙලාවකම යම් අපකීර්තියක් ගෙන දෙන්න පුළුවන් කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබට ඔබ ළඟින් සිටින කාන්තා පාර්ශවය ඔබට බොහෝ උදව් උපකාර කරන්නා වූ යම් කාන්තා පාර්ශවයක් සිටනම ඔවුන් පවා ඔබගෙන් දුරස් වෙලා යන්න පුළුවන් ඉඩ කඩ තිබෙන නිසා ඔබ ඒ ගැන බොහෝම සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම ඔබට යම් සුළු හෝ අපල තත්වයක් තිබෙනව නම් මෙම ග්‍රහ මාරුව තුළ ඔබට පුළුවන් නම් මෝර පිරිත තුන් වරක් හෝ දවසකට ශ්‍රවණය කරන්න ඔබට බොහොම සුබඵල ගෙන දෙන කාල සීමාවක් බවට මෙම ග්‍රහ මාරුව තුළ පත් කරගන්න පුළුවන් ඉඩ කඩ තිබෙනවා. අපේ මේ සූදානම සෙනසුරු ග්‍රහයා ලග්නාධිපති වූ මකර ලග්නය ගැන කතා කරන්න. ඉතින් ඔබට මේ සිකුරු මාරුව කොහොම වෙයිද කියන එක ඔබ බලාගෙන ඉන්නව මොකද්ද වෙන්නේ අපට කියන එක. ඉතින් අපි ඔබට පුළුවන් නම් ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න මම මේ කියන දේ සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔබගේ ලග්න ස්ථානය තුල සෙනසුරු ග්‍රහය රැඳිලා ඉන්නවා. දෙවැන්න තුල සඳු ඉන්නවා. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ කුජ ඉන්නවා බලවත් වෙලා. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ රාහු ග්‍රහය ඉන්නවා. හත්වැන්නේ සිකුරු ග්‍රහය ඉන්නවා. අටවැන්නේ රවි ග්‍රහය ඉන්නවා. නවවැන්නේ බුධ ඉන්නවා. දහවැන්නේ ග්‍රහයින් නැහැ. 11 වැන්නේ ග්‍රහයින් නැහැ. 12 වැන්නේ ගුරු කේතු ග්‍රහයින් ඉන්නවා. ඉතින් ඔන්න ඔය ආකාරයට ග්‍රහ ගෝචරයක තිබෙන අවස්ථාවක තමයි සිකුරු ග්‍රහය 6 වැන්නේ ඉඳලා 7 වැන්නට නැත්තම් ඔබගේ විවාහ ස්ථානයට පැමිණෙන්නේ. ඉතින් මෙය ගැන කතා කරනකොට ඔබට කෙතරම් බාධක එල්ල වුණත් ඕනතරම් බාධක එල්ල වේවි. නමුත් එම බාධක ජයගෙන මුහුණ දෙන්න පුළුවන් ඉඩකඩ ඔබට එවැනි වටපිටාවක් පරිසරයක් පැහැදිලිවම නිර්මාණය වේවි. ඒ වගේම තමයි ඔබට සමාජයෙන් බොහෝ පීඩන එල්ලුණත් එම පීඩන තත්ත්වයන් දරා ගන්න පුළුවන් ඉඩකඩක් තිබෙනවා.
බොහෝ විට ඔබට බුද්ධියට වඩා හැඟීම් ආදියට ඔබ මුල් තැන දෙන්න කටයුතු කරයි විශේෂයෙන්ම තරුණ පිරිස් බොහොම ප්‍රවේශමින් කටයුතු කරන්න ඔබට වැඩිහිටියන්ගෙන් යම් යම් විවේචනයන් එන්න වෙල්ල වෙන්න පුළුවන් ඔවුන්ගෙන් යම් යම් ආශිර්වාදයන් නැතිව යන්න පුළුවන් ඒක නිසා මේ කාල සීමාව තුළ ඔන්න විවාහය සම්බන්ධ තීරණ తీරන ගැනීමට නම් එතරම්ම සුබදායක වෙන්නේ නැහැ හිතවතුන් දුරස් වීම වගේම අස්ථාන චෝදනා ඔබට ගෙන දෙන්න පුළුවන් වැටීම් තැලීම් ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා ඒ පිළිබඳව කල්පනාකාරීව කටයුතු කරනවා වගේම ඔබට මෙම ග්‍රහමාරුව තුල මතක තබා ගන්න රවි අටවැන්නේ ගමන් කරන කාල සීමාවක් ඔබට අනතුරු තත්වයන් නම් බොහෝ අඩු කාල සීමාවක් ඒක නිසා ඔබට ලෙඩ රෝග තත්වයන් සැඟවුණු ලෙඩ රෝග තත්වයන් මතු කරන්න පුළුවන් විශේෂයෙන්ම දිය වැඩි ආශ්‍රිත රෝග තත්වයන් මතු වෙන්න පුළුවන් ඉඩ කඩ තිබෙන නිසා ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න ඔබට පුළුවන් කමක් තිබෙනව නම් මෙම ග්‍රහපල තත්වයන් සඳහා ගිලන්ව හිඳින මෙහෙණින් වහන්සේ නමකට බෙහෙත් ස්වල්පයක් පූජා කරන්න ඔබට එයින් මෙම ග්‍රහමාරුව තුළ තිබෙන්නා වූ යම් අපල තත්ත්වයක් දුරු කරගන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. අපේ මේ සූදානම සෙනසුරු ග්‍රහයා ලග්නාධිපති වූ කුම්භ ලග්නයට මෙම සිකුරුගේ ග්‍රහමාරුව කොහොම බලපායිද කියලා කතා කරන්න. ඉතින් කතා කරනකොට ඔබට ඔබගේ කේන්ද්‍ර සටහන අතට ගන්න මම මේ කියන දේ බොහොම සරලව තේරුම් ගන්න පුළුවන්. ගෝචර ගමන ගැන කතා කරොත් ඔබගේ ලග්න ස්ථානයේ සඳු ග්‍රහය රැඳී සිටීමින් තමයි මෙම ග්‍රහමාරුව සිදුවෙන්නේ ඔබගේ හයවැන්නට. ඒ වගේම දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ කුජ ග්‍රහය. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ රාහු ග්‍රහය. හයවැන්නේ සිකුරු ග්‍රහය. හත්වැන්නේ රවි ග්‍රහය. අටවැන්නේ බුධ ග්‍රහය. නවවැන්නේ නැහැ. දහවැන්නේ නැහැ. 11වැන්නේ ගුරු කේතු. 12වැන්නේ සෙනසුරු ග්‍රහය. මේ ආකාරයට ග්‍රහයන් සිටමින් තමයි ඔබට මෙහි මෙම ග්‍රහ ගමන සිදු වෙන්නේ. ඉතින් ඔබගේ ග්‍රහ ගමන ගැන කතා කරනකොට ඔබේ ලග්නෙන් හයවැන්නට තමයි නැත්නම් සතුරු ස්ථානයට තමයි ඔබට මෙම සිකුරු ග්‍රහය පැමිණෙන්නේ. ඉතින් ඒකින්ද ඔබට තමන්ගෙන්ම උදව්ගත් අයගෙන් ඔබට යම් යම් අහිතකරක දාගෙන දීමට ඉඩකඩ තිබෙනවා. විශේෂයෙන්ම ඔබට උදව් කරපු පුද්ගලයන් ඔබට එරෙහි වීමට ඉඩකඩ තියෙන මෙය රැකියාව තුළ වෙන්න පුළුවන් තමන්ගේ පුද්ගලික ජීවිතය තුළ වෙන්න පුළුවන් සමාජය තුළ වෙන්න පුළුවන් ඔය සියලුම ආකාරයේ ස්තරයන් වල සියලුම ආකාරයේ තැන් වල මේ தත්ත්වය වෙන්න පුළුවන් ඒ වගේම තමයි গুপ্ত දෝෂ පෙන්눔 කරන නිසා සැක සහිත ස්ථාන වලින් ආහාර ගැනීමේදී මෙම කාල සීමාව තුළ ප්‍රවේශම්බ කටයුතු කරන්න ඒ වගේම තමයි දුර බැහැර නෑදෑයින් වෙනුවෙන් කාලය ශ්‍රමය ධනය වැය කිරීමට ඔබට සිදු වෙන්න පුළුවන් ඒ වගේම තමයි ඔබට ඔබගේ කටයුතු වලට වඩා ඔබ වෙනත් අයගේ කටයුතු වලට බොහෝ නැඹුරුතාවයක් දක්වන කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන් ඒ වගේම තමයි ජලය ආශ්‍රිත විපත් ඇතිවීමට ඔබට අහිතකරතා ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා ඔබ ඒ ගැන අවධානයෙන් යුතුව කටයුතු කරන්න දවසේ ඔබට කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් හැකියාවක් තියෙනවා නම් මෝර පිරිත සජ්ජායනය කළා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඇත්තටම අතිශය සුබදායක ග්‍රහමාරුවක් බවට ඔබට මෙම ග්‍රහමාරුව පත්වේ අපේ මේ සූදානම රාශිවලල්ලේ අවසාන රාශිය වන මීන ලග්නයට සිකුරුගේ කටක රාශිගත වීම කොහොමද බලපාන්නේ කියන එක කතා කරන්න විශේෂයෙන්ම ඔබගේ කේන්ද්‍ර සටහන අතට අරගෙන ඔබ බලන්න ඔබගේ ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ දෙවැන්නේ කුජ ග්‍රහයාද තුන්වැන්නේ ග්‍රහයින් නැහැ හතරවැන්නේ රාහුද පස්වැන්නේ සිකුරු ග්‍රහයාද හයවැන්නේ රවිද හත්වැන්නේ බුධ ග්‍රහයාද අටවැන්නේ ග්‍රහයින් නැහැ නවවැන්නේ නැහැ දහවැන්නේ ගුරු කේතු ග්‍රහයින්ද 11වැන්නේ සෙනසුරු ග්‍රහයාද 12වැන්නේ සඳු ග්‍රහයාද සිටමින් තමයි මෙම කටක රාශිගත වීම සිකුරු ගහය කටක රාශියට පිවිසෙන්නේ. ඉතින් ඔබගේ පූර්ව අධ්‍යාපන ස්ථානයට ඒ වගේම තමයි ඔබගේ දරුවන් සම්බන්ධ ස්ථානයට මෙම ග්‍රහමාරුව සිදු වෙනවා. බොහෝ විට ඔබට
දුරදිග නොසිතා කරන ලබන දේවල් ඔබට යම් යම් අයහපත් දේ සිදු කරන්න ඉඩ කඩ තිබෙනවා ඒ නිසා ඔබ බොහොම ඉවසන්න බුද්ධිමත් වෙන්න තීන්දුව తీරන ගන්නකොට බුද්ධිමත් වෙන්න දරුවන් සම්බන්ධව ඉක්මන් තීන්දුව తీරන ගන්න යන්න එපා දරුවන් සම්බන්ධව අධ්‍යාපනයේ සම්බන්ධව ඉක්මන් තීන්දුව తీරන ගන්න යන්න එපා ඒ වගේම තමයි ඔබගේ ළඟම හිතවතුන් සමීපතමයන් සමග ආරවුල් ඇති කර ගැනීමට වගේම මානසික පීඩනය ඇති කිරීමට වැඩි ඉඩකඩක් තියෙනවා. ගේ දොර යාන වාහන වලට විපත් ඇති කරන කාල සීමාවක් වගේම ඔබ ඔබගේ තිබෙන්නා වූ ධනයට විපත් ඇති කරන කාල සීමා විශේෂයෙන්ම මෙතන මුදල් සම්බන්ධව නෙවෙයි ඔබට තිබෙන්නා වූ ඔබ එක්රස් කරගත්තා වූ යම් දේවල් වලට පීඩන තත්වයන් නැති වෙලා ඔබෙන් ගිලිහි යෑමේ ඉඩකඩ වැඩි සමහරට ඔබගේ ගේ දොර ඉඩකඩම් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ මානසික පීඩන තත්ත්වයේ වැඩිවීමත් එක්ක ඔබ කරන කියන කටයුතු අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ දන්න කියන කෙනෙක්ගෙන් උපදෙසක් ගන්න ඔබ ඒ ගැන දෙවරක් හිතන්න එපා. ඒ ගැන දෙතුන් පාරක් හිතන්න ඔබ ගිහිල්ලා ඔබට යම් යම් බාධක තත්ත්වයන් එන්න පුළුවන්. මොකද මේ රවි ග්‍රහය 6 වෙනි ඉන්න එකත් එක්ක ඔබ තරමක් ඔබට නොගැලපෙන යම් යම් ගති පැවතුම් ඔබට එන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ මෙම ග්‍රහ මාරු තුළ යම් අපල තත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන් දස දිසා පිරිත දවසට දෙවරක් ශ්‍රවණය කරන්න. එයින් ඔබට යහපත් ග්‍රහ මාරුවක් බවට පත් කරගෙන ඔබට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. මම ඔබට අද මේ ඉදිරිපත් කළේ මෙම සිකුරු ග්‍රහයා කටක රාශි ගතවීම ඔබට කොහොමද කියන එක. ඉතින් ඇත්තටම මේ වගේම තවත් විශේෂ වූ ග්‍රහ මාරුවක් ඉදිරියේදී සිදු වෙනවා. සිකු රාහු ග්‍රහයා වෘෂභ රාශි ගතවීමත් කේතු ග්‍රහයා වෘශ්චික රාශි ගතවීමත්. ඉතින් ඔබට ඒ පලාපල විස්තරයත් බලන්න. එය සුවිශේෂ වූ අවුරුදු 18කට වරක් සිදු වෙන ග්‍රහ මාරුවක් නිසා. ඉතින් ඒක නිසා මේ ග්‍රහ මාරුව මම ඔබට ගෙනාවේ මට හැකිය ආකාරයෙන් 100%ක්ම නිවැරදි ආකාරයෙන්. ඉතින් ග්‍රහ ගෝචරයත් සමගම ඉතින් ඒක හින්දා ඔබ ඒ වගේම මතක තබා ගන්න මේ ග්‍රහ මාරුව තුළ යම් අපල තත්වයක් තිබෙනවා නම් ඔබ පුජ්‍යලිකව ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරන යම් යම් සුදුසුළු හෝ මම ඔබට කරන්න පුළුවන් දේවල් කියන්නේ බොහෝ දුරට. ඉතින් ඒ දේවල් කරලා ඔබ ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරන්න හැම වෙලාවකම. ඒ වගේම තමයි ඔබ කරන සියලුම කටයුතු සෑම දෙයක්ම මේ මාසය තුල සාර්ථක වෙන්න කියලා මම ඔබට ප්‍රාර්ථනා කරනවා. වගේම ඔබ සියලුම දෙනාට යහපතක් වේවා, සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා කියලා මම එකසිතින් ප්‍රාර්ථනා කරනවා.